साधु 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 थेरुवन सरणाई ओब सियलु देनाटम सियलु दानयन अतरिन उत्तम दानय धर्म दानय गिलान विवेक बौद्ध रोहल अनुबद्धित दमसिसिल यूट्यूब नालिकाव मगिन सिदु करन लबन लक्वासी लोवासी सियलु दनानगे सित सुव पिनिस धर्मय बेदा हरिम संधा सिदु करन लबन दायकत्व धर्म देशना मालावे तवत एक दायकत्व धर्म देशना लोहट बेदा हरिमटाई मे सुदान අද දින උතුම් දායකත්ව ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ පදිංචිව සේවය කරන පින්වත් ඉන්දික තුෂාර ඒ තරුණ මහත්මයා සහ හංසිකා ගීතාංගනී මහත්මිය යන දෙපළ විසින් 2020 ජූනි 15 දිනට දෙවන උපන්දිනය සමරන තේජන අභිමන් චූටි පුතුණුවන්ට නිදුක් නිරෝගී සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ මියගිය තම කාර්යවසම් මාජුවාන ගමුගේ අමරසේන පියතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන අද දින ධර්මදේශනාව සඳහා අප කෙරෙහි මෙත් සිතින් යුතුව අපගේ නාලිකා මැදිරියට වැඩම කොට සිටින ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ දම්සිසිල යූටියුබ් නාලිකා ප්‍රධානී අවසරයි පූජ්‍ය මීගලාවේ නන්දරතන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ නමස්කාරකව පිළිගනු ලබනවා අවසරයි අපේ පොඩි හාමුදුරනේ සාදු 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 එහෙමනම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අප සියලු දෙනාම එක් වී උතුම් පංචශීලයේ පිහිටවීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සමස්ත ලංකාවාසී ලෝකවාසී ගෞතම මහා සංඝරත්නයෙන් අවසරයි. අද දවසේ ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාව නරඹන පින්වන්ත ඔබ සෝදානම අපි සරණ ගියපු ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලබාගත මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට උන්වහන්සේගේ සද්ධර්මය තුළින් ලබා දෙන වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්මදේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ඉතාලියේ සේවය කරමින් පදිංචිව වාසය කරන පින්වන්ත ඉන්දික තුසාර තරුණ මහත්මාත්, ඒ වාගේම හංසිකා ගීතාංගනී පින්වන්ත මහත්මිය කියන මේ පුණ්‍යවන්ත තරුණ දෙපළ විසින් ජූනි මාසේ පළවෙනි දිනට උපන්දිනය සමරන පින්වන්ත තේජන අභිමාන් චූටි පුතුණුවන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමින් ඒ තේජන පින්වන්ත පුතුණුවන්ගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා රට ලෝකයේ දිනන වාසනාවන්ත පුතෙක් බවට පත්වෙන්න දෙවන උපන්දිනය සමරන දවසේදී පින්වන්ත අම්මා තාත්තා එකතු වෙලා ඒ පුතුණුවන්ට
ආශිර්වාද කිරීම මේ ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ හැටියට පවත්වාගෙන තියෙනවා. ඒ පින්වන්ත ඉන්දික තුසාරයයාගේ සෙනෙහබර පියතුමන් අභාවයට පත් වෙලා මේ මැයි මාසයේ 11 වෙනිදාට පුරා මාස 3ක් සම්පූර්ණත්වයට පත්වීම නිමිති කරගෙන සෙනෙහබර පියතුමන් වන අමරසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් අද මේ උදාාර ධර්මානුශාසනාව විකාශනය කරන්න දේශනා කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තමන් ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් ඥාති හිතමිත්‍රාදීන් හැම දෙනාටමත් සමස්ත ලක්වැසි ලෝවැසි සියලුම ජනතාවට මේ ඇති වෙලා තියෙන කොරෝනා උවදුරින් මිදිලා තම තමන්ගේ රැකී රක්ෂාදිය සිද්ධ කරමින් වෙනද වගේම සතුටින් ජීවත් වීමේ ශක්තිය වාසනාව තුනුරුවන්ගේ බලයෙන්ොත් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන්ොත් ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම ඉන්දික තුසාර අයියත් ඒ වාගේ මේ පින්වන්ත අක්කත් අපේ ගිලන් විවේක බෞද්ධ රෝහල පිළිබඳව බොහෝම ගෞරවයෙන් ආදරයෙන් කතා කරන අය. ඒ වාගේම තමන්ගේ පුතාගේ දෙවන උපන්දිනය සමරන වෙලාවේදී පුතාට ආශිර්වාද කරන ගමම්ම කල්පනා කරා බෞද්ධ රෝහලේ දීනුවටත් අපි උදව් කරන්න ඕනි, උපකාර කරන්න ඕනි කියලා. ඒ උපකාරයන්ද සිද්ධ කරන ගමම්ම තමයි ඔබට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා හැටියට අම්මට තියෙන ලොකුම ධනය, අප්පච්චිට තියෙන ලොකුම ධනය තමයි තමන්ගේ දරුවන්. තමන්ගේ දරුවන් තමන්ගේ කුස තුළට ආපු බව දැනගත්තහම අම්මට දැනෙන සතුට, තාත්තට දැනෙන සතුට මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තේජන පුතුණුවන්ගේ දෙවන උපන්දිනය සමරන මේ වෙලාවේදී ඔබ හදවතින් ප්‍රාර්ථනා කරන්නේ මගේ පුතා නිදුක් නිරෝගිමත් භාවයට පත් වෙලා පුතාගේ අනාගතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මේ උදාාර ධර්මානුශාසනාවෙන් ජනිත වන සියලු ආශිර්වාද බලයෙන් ඒ පින්වන්ත තේජන අභිමාන් පුතුණුවන් නිදුක් නිරෝගිමත් භවින් පිරිපුන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, අද මම ඔබට මේ ධර්මදේශනාවේදී පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙන්නේ പ്രേත ආත්ම භාවයන් පිළිබඳව තොරතුරු ටිකක්. විශේෂයෙන්ම අපේ දම්සසිර YouTube රූපවාහිනී නාලිකාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා പ്രേත වස්තුවේ තියෙන කතාන්දර ඔබට කියලා දෙන්න. හුදෙක් මේව කතාවන් පමණක් බවට පත් කරගන්නේ නැතිව මේ තමයි අපේ ඊළඟ භවය කියලා හිතන්න ඕනේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා අපි වැරදි කරොත්, අපි නරක විදිහට හැසිරුණොත් අන්නේ කරන නරක දේවල් වලට ඇතිවෙන විපාක ඇතුළත් කතාන්දර රාශියක් තියෙන පොතක් තමයි പ്രേත වස්තුව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබටත් සමහර විට ඔබ කරන පුංචි පුංචි වැරදි ඔබට දැනෙන්න පටන් ගනී. සමහර වෙලාවට ඔබටත් හිතෙන්න පුළුවන් මම අතින් මේ වගේ වරදක් වුණා,
මමත් එක පාරටම ගිහිල්ලා පෙරේතෙක් වෙලා ඉපදෙයිද දන්නේ නැහැ. ඒ හින්දා හොඳින් මේ කාරණා ටික දැනගන්න ඕනි. පින්වත් තථාගත ධර්මයේ මේ പ്രേත කියන වචනෙන් පිරිස් දෙපිරිසක් හඳුන්වලා දීලා තියෙනවා. പ്രേත කියලා කියන පළවෙනි පිරිස තමයි මනුෂ්‍යාත්මේ ඉඳිලා මිය පරලව යන පිරිස හඳුන්වන්නත් තථාගත ධර්මයේ പ്രേත කියන වචනය භාවිතා කරලා තියෙනවා. මිනිස්යෝ හැටියට ඉපදිලා මේ ජීවිතය අතහැරලා දාලා තව භවයකට යන පුද්ගලයා මිනිසයා හඳුන්වන්නත් പ്രേත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි പ്രേත ආත්මය කියලා ආත්මයක්ම තියෙනවා. භවයක්ම තියෙනවා. ඒ හින්දා මේ പ്രേත ආත්ම භාවය විස්තර කරන්නත් ඒ භවයේ විස්තර කරන්නත් තථාගත ධර්මයේ പ്രേත කියන වචනය එහෙම නැත්නම් പ്രേත කියන වචනය භාවිතා කරලා තිබෙන බව අපිට දැනෙනවා. එතකොට ඔන්න ඔබ මේ പ്രേත කියන වචනය ඇසුණු ගමන් ඔබ අවබෝධ කරගත යුතුයි මේ මැරිලා යන මිනිස්සුන්ට පාවිච්චි කරන නමක්. මැරිලා ගියාට පස්සේ ඊළඟ භවයේදී ඔවුන්ට හිමිවන ආත්ම භාවය ගැන කියවෙන වචනයක් තමයි പ്രേත කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ പ്രേත ආත්ම භාව වලට යන්නේ මිනිස් ලෝකේ මිනිස්සු හැටියට ඉපදිලා වැරදි වැඩ කරන මිනිස්සු. අපිට ඉදිරියේදී විවිධ මේ പ്രേත වස්තුවේ කියලා දෙන කතා වස්තු වලදී ඔබට දැනගන්න ලැබෙයි මේ പ്രേතාත්ම භාවයට යන මිනිස්සු මොන මොන විදිහේ වැරදි වැඩ කරලා තියෙනවද කියලා. පින්වත්නි සාමාන්‍ය ගත්තාම සත්ව ඝාතන කරන අය, අනුන්ගේ දේවල් හොරකම් කරන අය, ඒ වගේම මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරලා තමන්ගේ ජීවිත විනාශ කරගන්න මිනිස්සු, බොරු කියන අය, කේලම් කියන අය, ඒ වගේම බොරුවට දිවුරන මිනිස්සු. දැන් බලන්න මේ දොස් කිව්වහම මේ ඔක්කොම අපේ සමාජ ජීවත් වෙන මිනිස්සු කරන අය. ඒ වගේම තවත් සමාජයේ සමහර අය ඉන්නවා හොර තරාදි, හොර පඩි, ඔය වගේ දේවල් පාවිච්චි කරලා ඉවර වෙලා කූට වෙළඳම් කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා. පරපුරුෂ සේවනය, පර ස්ත්‍රී පුරුෂ සේවනය, මේ වගේ නොයෙකුත් දේවල්, කාම මිත්‍යාවචාර ශික්ෂාපදයේ කඩ කරන අය සමාජයේ ජීවත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ විදිහේ වැරදි වැඩ කරන මිනිස්සු තමයි අර භයානක പ്രേත ආත්ම භාවවල ඉපදෙන්නේ. එනිසා අපේ පින්වන්ත ඉන්දික තුසාර අයියා අද මේ දරණ උතුම් දායකත්වය නිසා සමස්ත ලෝකේ බොහෝ පිරිසක් තථාගත ධර්මයාන මේ ලෝකේ පින්වත්නි ධර්මයේ බෙදා හරින කාරණාව හැරණු කොටගෙන ලෝකේ වෙන්නේ කිසි දෙයක් වටින්නේ නැහැ. ඒකයි තථාගත බුදුහාඳුරෝ දේශනා කොට වදාළේ සියලු දානයන් අතර වටිනාම දානේ වෙන්නේ ධර්ම දානයයි. මිනිස්සු හැදෙන්න පටන් ගන්නවා. මිනිස්සු නරක දේවල් වලින් දස අකුසල් වලින් ඈත් වෙලා දස කුසලයට බර කරන්න නම් යොමු කරන්න නම් ඒ මිනිස්සු යහපත අයහපත දැනගන්න ඕනේ. ඒ නිසා පින්වන්ත අයියේ ලෝකෙ කොතන හිටියත් ඔබට සමස්ත ලෝකයක් ආශිර්වාද කරනවා. ඔබේ චූටි පුතාට ලෝකයක් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනයක් සඳහා. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ ඉන්න මේ මිනිස්සු මේ වැරදි කරන්න පුරුදු වුණොත් ඔන තථාගත ධර්මයට අනුව මේ අය പ്രേත භවවල උපත ලබන්න තියෙන ඉඩකඩ වැඩි. සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට ආයි හිතෙන්න පුළුවන්
හාමුදුරුවනේ මනුෂ්‍ය ලෝකයේදී මේ වැරදි කරන හැමෝම එකවරම ප්‍රේත ලෝකයේ උපත ලබනවද කියලා. ඇත්තටම පින්වත්නි මේ කතා වස්තු අන්තර්ගත ප්‍රේත වස්තු පොත අපි කියවනකොට දැනෙන කාරණාව තමයි මනුෂ්‍යාත්ම භාවයේදී බරපතල අකුසල කර්ම කරන අය පව් වැඩ කරන මිනිස්සු එකවරම පෙරේතයෝ වෙන්නේ නැහැ. ඒ අය කරන අකුසල කර්මයේ තියෙන තද බල බව උපයෝගී කරගෙන නිරයට යනවා. නිරය සමහර වෙලාවකට බුද්ධාන්තරයක් විතර ඒ නිරයේ අපා දුක් විඳිනවා. සතර අපායි. එතකොට මේ විදිහට නිරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේලා ඉන්න යුගවල බුදුහාමුදුරන් වහන්සේලා නැති යුගවල නිරයේ පැහිලා පැහිලා දුක් විඳලා ඊළඟට ආපෝ වෙවිලා ප්‍රේත ආත්ම භාවයේ උත්පත්ති ලැබෙනවා. එතකොට බලන්න තමන් මනුෂ්‍ය ආත්ම භාවයේදී කරගත්තේ අපි හිතන්නක සත්ව ඝාතන කුසල කර්මයේ කියලා. ප්‍රාණඝාත කුසල කර්මයේ කියලා. ඒ ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාකය ලබා දීමට නිරේත යනවා. කල්ප ගානක් නිරාදුක් විඳලා විඳලා ආපහු එන්නේ දිව්‍ය ලෝකෙට හෝ මනුෂ්‍ය ලෝකෙට නෙවෙයි. ආපහු එන්නේ තවත් දුක් දෙන ප්‍රේතාත්ම භාවයකට. ඒ ප්‍රේතාත්ම භාවයට ඇවිල්ලා ප්‍රේතාත්ම භාවයේ හිමිකම් තියෙන දුක් ආපහු අනුභව කරනවා. බේරුමක් නෑ. ඒ නිසා ඒ විදිහට තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවයේ මිනිස්සු පෙරේත භවවල උත්පත ලබන්නේ. සමහර කතා ප්‍රවෘත්ති තුළ අපිට ධර්මයේ දැක්කෙනවා සමහර මිනිස්සු කරන අකුසල කර්ම වලට නිරයට යන්නේ නැහැ. නිරයට යන්නේ නැහැ. පෙරේතයෝ වෙලා පෙරේතයන්ට හිමි තියෙන දුක් තියෙනවනේ. කරදර තියෙනවනේ. විපත් තියෙනවනේ. අනතුරු තියෙනවනේ. අන්න ඒ අය ඒ විදිහටම ප්‍රේතාත්ම භාවයේ දුක් විඳිනවා කියලා කියනවා. ඒ තවත් කාරණාවක්. එතකොට සමහර අයට තවත් ගොඩාක් සමාජයේ ඉන්න මිනිසුන්ට මේ ප්‍රේතාත්ම භාවයේ පිළිබඳව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. සමහර අය අපෙන් අහනවා අපේ හාමුදුරුවනේ මේ ප්‍රේතාත්ම භාවය වල උපත ලැබෙන අයට වෙනම ලෝකයක් තියෙනවද කියලා අහනවා. පෙරේතව ඉපදෙන්න මිනිස්යන්ට පේන්නේ නැති අර නිරය වගේ සතර අපාය වගේ වෙනම පෙරේතයන්ටත් ඉපදෙන්න ලෝක තියෙනවද කියලා. නමුත් පින්වත්නි මේ ධර්මය අපිට හොඳට පරිශීලනය කරනකොට අහුවෙන තැන් ගණනාවක් තියෙනවා. අපි නිරය තිරිසං ප්‍රේත අසුර කියන මේ සතර අපාය ලෝක හැටියට හඳුන්වලා දුන්නත් ප්‍රේත ලෝකය කියලා අපි කියන්නේ. හැබැයි ප්‍රේතයන්ට ඉපදෙන්න වෙනම ලෝකයක් නැහැ. දැන් අපි දන්නවා තිරිසං ලෝකය කියලා හැඳුන්වුවාට තිරිසන් ඉන්නේ කොහෙද? මේ මනුෂ්‍ය ලෝකෙමයි. තිරිසන් ලෝකේ දහන් තියෙන්නේ කොහෙද? මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ට පේන තැනකම තිරිසන් ලෝකයේ පිහිටලා තියෙනවා. ප්‍රේතාත්ම භාවයත් එහෙම නැත්නම් පෙරේත ලෝකයත් එහෙමමයි. අපි ඉන්න සමාජයේ අපි ගැවසෙන පරිසරය මේ ගහක් ගලක් මුලක් පර්වතයක් දියපාරක් ඇලදොලක් ගංගාවක් මේ හැම තැනකම පෙරේතයෝ ඉන්න පුළුවන්. පෙරේතයන්ට ඉන්න වෙනම ලෝකයක් නැහැ නිරය වගේ. නමුත් මේ මිනිස්යන් ගැවසෙන තැනකම ඔවුන් දුක් විඳ විඳ ඉන්නවා. පින්වත්නි හැබැයි පුංචි වෙනසක් තියෙනවා. මිනිස් ලෝකයේම මේ පෙරේතයෝ හිටියත් අපිට මේ පෙරේතයන්ව පේන්නේ නැහැ. ඔවුන්ගේ අකුසල කර්මවල තියෙන බලවත්කම නිසා ඔවුන් කරගත්තු පාප ධර්මතාවල තියෙන බලවත්කම නිසා ඒ පෙරේතයන් අපිට පේන්නේ නැහැ. හැබැයි පෙරේතයන්ව පේන්නේ තථාගත ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේට පුළුවන් පෙරේතයන්ව මිනිස්යන්ගේ ඇසට පේන්න සලස්වන්න පුළුවන්. ඔබ දන්නවනේ තිරෝකුඩ සූත්‍රය. තිරෝකුඩ සූත්‍රය බිම්බිසාර
මහරජතුමා මුල් කරගෙන තමයි තථාගත බුදුහාමුදුරුවෝ මිය පරලව යන ඥාතීන්ට පින්දීම අනුමත කරමින් දේශනා කරපු දේශනාව. අද අපි දන්නවා අපේ සමාජයේ සමහර ස්වාමින් වහන්සේලා තථාගත ධර්මයට පවා අභියෝග කරනවා. හැබැයි ඔවුන් ඒ චීවරයක් බුද්ධ චීවරයක් දරාගෙන තථාගත ධර්මයට කරනේ නිന്ദා අපහාස තථාගතයන් වහන්සේට කරන අභියෝගවලට ඔවුන්ට ඉපදෙන්න වෙන්නේ මහා නරකාදීමයි. මහා නරකාදීමයි. තථාගත බුදුහාමුදුරුවන්ට අභියෝග කරන මිනිස්සු. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොච්චර අපේ සමාජයේ විකෘති කරනවද? කොච්චර විනාශ කරනවද? එනිසා විතක අපිට හිතෙනවා ඇත්තටම මේ බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමේදී වර්තමානයේදී නම් යම් කිසි ඌ නීති සමුදායක් තියෙනවනේ. තථා තමන් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තථාගත බුදුහාඳුරන්ගේ ධර්මයේ ප්‍රචාරණය කරනවා කියලා පොරොන්දුවක් දෙනකොට යම් ඒ පොරොන්දුව මත යම් කිසි ස්වාමින් වහන්සේ නමක් තථාගත ධර්මයේ විකෘති කරනවා නම් ඔවුන් මේ ශාසනයෙන් පළවා හරින්න යම් කිසි වැඩපිළිවෙලක් වර්තමානයේ තියෙන්න ඕනේ. ඊට හේතුව වර්තමාන සමාජයේ දිහා පින්වත්නි දකින්නකොට බලනකොට අපිට දැනෙනවා කොච්චර මේ තථාගත ධර්මයේ විනාශ කරන ස්වාමින් වහන්සේලා ඉන්නවද කියලා. ඉතින් සමහර අය අපි දන්නවා මේ පින්දීම පවා ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. නමුත් තථාගත බුදුහාමුදුරුවෝ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව බිම්බිසාර මහරජතුමා මුල් කරගෙන දේශනා කොට වදාළේ මිය ගිය ඥාතීන්ට පින් දීමේ වටිනාකම ගැන කියලා දෙන්න. ඒක බුද්ධ දේශනාවක්. එතකොට බිම්බිසාර මහරජතුමාගේ රාජමාලිගාව පෙරේතයෝ වට කරගෙන ඉන්න එක බිම්බිසාර මහරජුරුව දැක්කේ නැහැ. දැන් අපි තිරිසන් ලෝකේ සත්තුන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද දකින්නේ? අපේ ඇහැට නොදකින සත්තු ප්‍රමාණය අති විශාලයි. පොළොවේ යටේ ඉන්න සත්තු, නොයේකුත් අනෙකුත් ලෝකවල ඉන්න සත්තු කොච්චර ලෝකේ ඉන්නවද? අන්න ඒ නිසා බිම්බිසාර මහරජතුමාගේ නෙතට පෙරේතයෝ පෙන්වන්නේ තථාගත බුදුහාමුදුරුවෝ. ඒ වගේම සමහර ප්‍රේතයන්ටත් හැකියාවක් තියෙනවා තමන්ම පෙනී සිටින්ද මිනිසුන්ට පේන හැටියට. දැන් අපි දන්නවා බුද්ධ දේශනාවේ නැත්නම් මේ ප්‍රේත වස්තුවේහි කතාවක් තියෙනවා පින්වත්නි. ඒ කතාවේ නම තමයි සූකර මුඛ ප්‍රේත වස්තුව. සූකර මුඛ කියලා කියන්නේ ඌරෙක්ගේ මූණක් තියෙන, ඌරු කටක් තියෙන ප්‍රේතෙක්ගේ කතාවක් පිළිබඳව තමයි කියවෙන්නේ. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ මහාන වෙලා හිටපු ස්වාමීන් වහන්සේ නමක්. හොඳට සිල් රැක්කා. කය හරීම සංවරයි. අත්තලින් පාදවලින් කවදාකවත් වරදක් කරේ නැහැ. කය හොඳට සංවර කරගත්තා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට තමන්ගේ කටින් භාවිතා කරන වචන සංවර කරගන්න බැරි වුණා. ඒ කියන්නේ වචනය සංවර කරගන්න බැරි වුණා. කය සංවරයි, වචනය අසංවරයි. කටින් පුළුවන් තරම් බොරු කීවා, කේලම් කිව්වා, පරුස වචන කතා කළා, හිස් වචන කතා කළා, වැඩකට නැති වචන කතා කළා. මේ ස්වාමීන් වහන්සේ ඒ බුද්ධ ශාසනයේ ගෙවලා අපවත් වුණා. උන්වහන්සේ ගොඩාක් නිරේ ඉපදිලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී එක්තරා පර්වතයක් තිබුණා, ගිජ්ජකූට පර්වතය කියලා. මේ පර්වතයේ පාමුල ආසන්නයේ උන්වහන්සේ ඉපදෙනවා පෙරේතෙක් වෙලා. ඉතින් මේ ගිජ්ජකූට පර්වතයේ ආසන්නයේම රජගහනුවර ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් හිටියා නාරද හාමුදුරුව කියලා. නාරද මහරහතන් වහන්සේ දවසක් රජගහනුවර පිණ්ඩපාතේ වඩින්ද මේ ගිජ්ජකූට පර්වතයේ ආසන්නයෙන් වඩිනකොට අර පෙරේතයාට හිතුණා මම නාරද හාමුදුරුවන්ට පේන තැනක ඉන්න ඕනි. ඒක බලන නාරද හාමුදුරුවන්ට මේ පෙරේතයා පෙවුන්නේ නැහැ. පෙරේතයා හිතාගත්තා මම නාරද හාමුදුරුවන්ට පේන්න ඉන්නවා කියලා. ඒකට ප්‍රේත ලෝකය කියන්නේ පින්වත්නි අපි සාමාන්‍ය හිතන ලෝකයක් නෙවෙයි. ප්‍රේතය විශේෂයි. එතකොට
මේ පෙරේතයා නාරද හාමුදුරුවන්ට පේන විදියට පෙනී සිටලා තමන්ගේ දුක ගැන කිව්වා. ස්වාමීනි මාව දකින්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී නාරද හාමුදුරුව අහන ඔබේ කය හරීම රත්තරන් වගේ දිලිසෙනවා. හැබැයි ඔබේ මූණ බෙල්ලෙන් උඩ කොටස ඌරෙක්ගේ වගේ. ඒ වෙලාවේදී අර ප්‍රේතයා කියන ස්වාමීනි ඒක ඇත්ත. ඔබ වහන්සේ මාව හඳුනගත්තා. කියලා අර කාශ්‍යප බුදුහාඳුරන්ගේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ වචනය සංවර කරගන්න බැරි වෙච්ච හින්දා ස්වාමීනි මගේ කට මූණ ඌරෙක්ගේ මූණක් වුණා. ඌරු කටක් මට ඇති වුණා. හැබැයි බුද්ධ ශාසනයේ තුල කය සංවර කරගත්ත නිසා මම හොඳට රන්වන් පාටින් බබලනවා හැම දිසාවකම බබලනවා කියලා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේත් කවදාකවත් කයනම් වචනයනම් අසංවර කරගන්න එපා. සිත සංවර කර ගැනීම වචනය සංවර කර ගැනීම කය සංවර කර ගැනීමේ තියෙන වටිනාකම ගැන මිනිසුන්ට කියලා දෙන්න කියලා කිව්වා. බුද්ධ ශ්‍රාවකයන්ට කියලා දෙන්න කියලා නාරද මහරහතන් වහන්සේට පෙනී සිටමින් අර ප්‍රගත කරන්න වැරදි කරන්න එපා. මේ ධර්මානුශාසනාව ඔබට මෙලව පරලව දෙලව ජීවිතේ සකස් කරගන්නම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා තමන්ගේ වටිනා දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ඉතාලියේ සේවය කරන පින්වන්ත ඉන්දික තුසාර තරුණ මහත්මා සහ හංසිකා ගීතාංගනී පින්වන්ත තරුණ මහත්මිය කියන මේ දෙපළ විසින් විශේෂයෙන්ම 2020 ජූනි මාසේ පළවෙනිදාට දෙවන උපන්දිනය සමරන තේජන අභිමාන් චූටි පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එවැගේම අභාවයට පත්වුණු පින්වන්ත ඉන්දික තුසාර අයියාගේ සෙනෙහබර පියතුමන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් සහෝදර සහෝදරියන් ඥාති තෛෂීන් සමස්ත ලෝකවාසී හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එනිසා මේ උදාර ධර්මානුශාසනාවට දායකත්වය ලබා දීමෙන් ජනිත වන සියලුම පින් කුසල් බලයෙන් තේජන චූටි පුතුණුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා දරදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයේ ලැබිලා රටක් ලෝකයක් දිනන වාසනාවන්ත පුතෙක් නිර්මාණය වේවා කියලා ගිලන් විවේක බෞද්ධ රෝහලේ දම්සිසලේ අපි ඒ චූටි පුතාට ආශිර්වාද කරනවා. ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත සමාජ මාධ්‍යයේ කලන මිතුරා දම්සිසල YouTube රූප වාහිනී නාලිකාවෙන් මේ උතුම් දේශනාවන් ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමද උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. බුද්ධං සරණං සාදු සාදු සාදු. අද දිනට නියමිත දායකත්ව ධර්මදේශනා මෙතකින් සමාප්ත වෙනවා. අද දින දායකත්ව ධර්මදේශනා සඳහා දායකත්වය දරූ ඉතාලියේ පදිංචි සේවය කරන පින්වත් ඉන්දික තුෂාර මහත්මයා සහ හංසිකා ගීතාංගනී මහත්මිය යන දෙපළට මේ ධර්මානුශාසනාවේ ආනිසංස බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2020 ජූනි 2 දිනට දෙවන උපන්දිනය සමරන තේජන අභිමාන් පුතණුවන්ට
නිදුක් නිරෝගී සුබ උපන්දිනයකට ආශිර්වාදම ප්‍රාර්ථනා කරන අතරම කාර්යවසම් මාජ්වානා ගමගේ අමරසේන පියතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. එවැගේම මෙම ධර්මානුශාසනාවේ ආනිසංස බලයෙන් කුරිරු තත්ත්‍රවාදීන්ගේ රට මුදවා ගැනීමට දීපදු විරෝධාර රණවන්ටද අතීත රජ දවසේ අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන ලද දේවානම්පියතිස්ස මහරජතුමා ඇතුළු හෙළ රජ දරුවන්ටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. එවැගේම අද දින ධර්ම දේශනාව සඳහා දම්සිසල YouTube නාලිකා මැදිරියට වැඩම කළ ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ දම්සිසල YouTube නාලිකා ප්‍රධානී අතිපූජනීය මීගලාවේ නන්දරතන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ගච්ඡාමි. අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම subscribe කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.